ධම්පත්‍රිකාව කියෙව්වා ඒක මේ ඒකේ තියෙන පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි කියන්නේ එකමයි. දැන් පංච උපාදානස්කන්ධය හැදෙන්නේ මේ කර්ම භව හේතුවෙන් එකිනෙකාව විනාශව හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙන ලක්ෂණයි. හරියට හරි. එතකොට රහතුන් ආර්ය ශ්‍රාවකයන් හැම දෙනාමට මේ තම තමන්ට ආවේනික වූ පංච උපාදානස්කන්ධයක් තියෙනවා. හරියට හරි. දැන් කෙනෙක් 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 වශයෙන් හරි සතෙක් ඒ කියන්නේ සත්වයෙක් හැටියට හඳුනා ගැනීමට ඒ ඒ මොහොතේ චන්දරාගයක් ඇති වී ඒ හේතුවේ ඵලයක් වශයෙන්ද කෙනෙක්ව හඳුනා ගන්න. මොකද මගේ මෙහෙමයි මෙහෙමයි දැන් පංච ප්‍රශ්නීයක උපාදානස්කන්ධය කියන්නේ එකක්, පංච උපාදානස්කන්ධය කෙරෙහි පවතින චන්දරාගය කියන්නේ තව එකක්. දැන් එතකොට දැන් අපි තුන් පෘථග්ජනය සහ රහතන් වහන්සේ කෙනෙක් කියලා දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට පෘථග්ජනයා තුළ පංච උපාදානස්කන්ධය කෙරෙහි චන්දරාගයක් පවතින නිසා එතන සත්වයෙක් ඉන්නවා. රහතන් වහන්සේ තුළ පංච උපාදානස්කන්ධය විතරයි පවතින්නේ, චන්දරාගයක් නැහැ එතන, ඒ නිසා සත්වයෙක් නැහැ. දැන් සත්වයක් නැහැ කියන එකේ තේරුම දැන් අපි කෙනෙක්ව අඳුර ගන්නවා නම් අර දැන් ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා හරි සරි අර ඒ ස්වාමීන් වහන්සේලා හැම ගියාම නංගි කියලා හැම අඳුර ගන්නවායි කියලා. එතකොට ඒ රහතන් වහන්සේලා අඳුරගන්නේ සත්වයක් වශයෙන් නෙමෙයිද ස්වාමීන් වහන්සේ? ඒක තමයි කියන්නේ. දැන් මෙහෙමයි, ඔක තෝරගන්න සත්‍යයක් වශයෙන් කියන්නේ මෙහෙමයි. දැන් රහතන් වහන්සේ තුල සත්‍යයක් නේ, නමුත් බාහිර ලෝකයේ තුල ඉන්නවා. එතකොට රහතන් වහන්සේ අඳුරගන්නේ කෙනෙක් වශයෙන්. මෙහෙමයි, දැන් රහතන් වහන්සේ කෙනෙක් තව රහතන් වහන්සේ කෙනෙක් අඳුරගන්නේ කොහොමද? චන්දරාගය ප්‍රහාණයට පත් වෙච්ච පංච උපාදානස්කන්ධයක් තමයි එතනක් තියෙන්නේ. ඒක හරි. නමුත් රහතන් වහන්සේලා දෙන්නෙක් ගත්තාම දෙදෙනා වහන්සේගේ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වයම තමයි ඒ ස්කන්ධයන්ගේ උපාදානය කියන්නේ. ඒ අතෙන් තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ. නමුත් ඒ උපාදානස්කන්ධ දෙක තුළම චන්දරාගයක් නැති නිසා එතන ඉන්නේ රහතන් වහන්සේලා දෙන්නේ. නමුත් උන්වහන්සේලා මේ බාහිර ලෝකේ අනිකුත් මේ චන්දරාගේ පවතින උපාදානස්කන්ධයන් හඳුනගන්නේ සත්‍යයක් වශයෙන් තමයි. චන්දරාගේ පවතිනකන් යම්කිසි උපාදානස්කන්ධයක් කෙරෙහි එහි සත්‍යයක් වාසය කරනවා. ඒ නිසා නියයට බණ කියන්නේ. නැත්නම් බණ කියලා තේරුමකුත් නෑ නියයට. හරි, අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ, පංච උපාදාන ස්කන්ධයේ වේදනාවයි පටිච්ච සමුප්පාදයේ වේදනාවයි අතර සම්බන්ධය පොඩ්ඩක් විග්‍රහ කරනවා ස්වාමීන් වහන්සේ. හොඳ ප්‍රශ්නයක්. දැන් පංච උපාදාන ස්කන්ධයේ වේදනාව සකස් වෙනවා, පටිසමුප්පන්නවත් ඒ වේදනාව සකස් වෙනවා. දැන් පටිසමුප්පාදයේ ওই පංච උපාදාන ස්කන්ධය තුල සකස් වෙනකොට පටිසමුප්පාදයේ කොහෙද ගොඩනැගෙන්නේ? ඔය පංච උපාදානස්කන්ධය තුළමනේ. එහෙනම් යම්කිසි ආකාරයකින් ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳ අවිජ්ජාවයි තෘෂ්ණාවයි ක්‍රියාත්මක වෙනතුරු, එහෙනම් ඒ පංච උපාදානස්කන්ධය තුළ සකස් වෙනා වූ ඒ පරිසම්පාදය තුළ වේදනාව තුන් ආකාරයකින් සකස් වෙනවා. කොහොමද? අවිජ්ජා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආතන, සලආතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා. එහෙනම් මේ වේදනා කියන අවස්ථාවට එනකොට සම්පස්ස පච්චා වේදනා කියලා තමයි නිද්දේශේ ඉන්නෝ. එතකොට එහෙනම් මේ සම්පස්සේ තුන් ආකාරය, රාග සම්පස්සය, දේශ සම්පස්සය, මොහ සම්පස්සය. එහෙනම් ඒ තුනෙන් සකස්වන්නා වේදනාව තුන් ආකාරයි. රාග සම්පස්සයෙන් සෝමනස්ස සහගත සුඛ වේදනා, දේශ සම්පස්සයෙන් දෝමනස්ස සහගත දුක වේදනා, මොහ සම්පස්සයෙන් අදුක්කම සුඛ සහගත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා සහගත වේදනා. එතකොට අන්න පංච උපාදානස්කන්ධය තුළ පටිච්ච සමුප්පන්නව සකසන වේදනා තුනේ වෙනස. දැන් ওই පංච උපාදානස්කන්ධය පිළිබඳ අවිජ්ජා තෘෂ්ණාව සාමුලින්ම දුරු වුණාම දැන් මොකද වෙන්නේ? ඔය තිස්සෝ වේදනා නිරෝධා. දැන් කොහොමද නිරෝධ වෙන්නේ? අවිජ්ජා නිරෝධෝ වේදනා නිරෝධ, අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා, සංකාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධ, විඤ්ඤාණ නිරෝධෝ නාම රූප නිරෝධ,
නාම රූප නිරෝධෝ සලායත නිරෝධා. සලායත නිරෝධෝ පස්ස නිරෝධා. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා. එහෙනම් තිස්සෝ වේදනාව තමයි නිරුද්ධ වුනේ. මොකද දැන් පැහැදිලි න්‍යායික පැහැදිලි කරන්න ඕනේ නෑනේ. ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් තිස්සෝ වේදනාව නිරුද්ධ වුනහමත් එතන දැනීම දැන් හොඳට තෝරගන්න. දැන් දැන් නිරුද්ධ වුනේ මොන වේදනාවද? අර රාග සංපස්සේ නිසා හටගත්ත සෝමනස්ස සහගත වේදනාව අවසන්. දේශ සංපස්සේ නිසා හටගත්ත දෝමනස්ස සහගත වේදනාවත් අවසන්. මෝහ සංපස්සේ නිසා හටගත්ත අදුක්කම සුඛ සහගත වේදනාවත් අවසන්. එහෙනම් දැන් මොන වේදනාවද ඉතුරු වෙන්නේ? දැන් ඈ දැන් ඉතුරු වෙන්නේ උපේක්ෂා සහගත ආර උපේක්ෂාවෙන් සකස් වෙන උපේක්ෂා සති පාරිශුද්ධ වේදනාව. ඒ කියුවේ ආරම්මන විජාන ලක්ෂණ චිත්තං අරමුණක් දැන ගැනීම නිසා ඇතිවන්නා වූ ඒ වීමක් දනවන වේදනාව මිසක් ඒ වේදනාව පාරිශුද්ධයි. ඒක රාගයෙන් තුරයි, ද්වේෂයෙන් තුරයි, මෝහයෙන් තුරයි. ඒ වේදනාව. අන්න ඒ වේදනාව තමයි අර විස්තර කරන්නේ. දිත්තේ දිත්තමත්තම් භවිසති, සුතේ සුතමත්තම් භවිසති, පුතේ මුතමත්තම් භවිසති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති කියලා. දැනීමකට පමණක් සීමා වෙච්ච වේදනාව. ඒ කියන්නේ දැනුණ විතරයි. ඒක සැප වේදනාවක් වශයෙන්වත්, දුක වේදනාවක් වශයෙන්වත්, අදුක්ම සුඛ වේදනාවක් වශයෙන්වත් නෙවෙයි. මොකද ඒ සංපස්සේ නිරුද්ධ නම් ඒ සංපස්සේ නිසා හට ගන්නා වේදනාවත් නිරුද්ධයි. එහෙනම් එතන තියෙන්නේ අරමුණක් දැනගන්නවා කියන ක්‍රියාවලිය විතරයි. එහෙනම් එතන පවතින වේදනාව ඇවිල්ලා පංච උපාදානස්කන්ධය තුල සුද්ධ පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ චන්දරාගෙන් තොර පංච උපාදානස්කන්ධය රහතන් වහන්සේ තුල හට ගන්න වේදනාව උපේක්ෂා සති පාරිශුද්ධ වේදනාව. අර තිස්සෝ වේදනාව උන්වහන්සේට නිරුද්ධයි. පැහැදිලි ස්වාමීන් වහන්සේ.